ජාතියේ යශෝ රාවය ඇයයි. ඉතින් ඇය ගැන ලියවුණු පුවත් වාර්තාවකට අපි අවධානය යොමු කරමු. පුංචි ළමයි සමග අවුරුදු 40ක් ගත කරන එකම සංගීත වේදිනිය මමයි. මට තවම ගී ගයන්න පුළුවන් සංගීත දිවියට ඇයට වසර 70යි කියලායි කියන්නේ. අපේ හිතවත් මව්පියන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පිට මා සංගීත ආශ්‍රමය පටන් ගත්තේ 1982 වසරේ නොවැම්බර් මාසේ. මෙම සංගීත මධ්‍යස්ථානයේ පටන් ගැනීම අරමුණ වූයේ සංගීතවේදීන් බිහි කිරීමට වඩා සංගීත රසිකයන් බිහි කිරීමටයි. සංගීතය සම්බන්ධයෙන් පමණක් නොව සෑම කලාක් මාධ්‍යයක් සම්බන්ධයෙන්ම රසිකත්වය අනන්තයටම පිරිහී ඇති මේ අවධියේ මා දන්නා විෂයෙන් රටට සේවයක් කළ හැක්කේ හොඳ සංගීත රසිකයන් පිරිසක් බිහි කිරීමෙන් යයි මට සිතුණා. අද ඒ දරුවන් දිහා බලන විට මගේ ඒ වෑයම සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබීම මට ලොකු සතුටක්. මේ මීට වසර 40කට පෙර තම සංගීත ආශ්‍රමය ආරම්භ කළ පළමු කලෙලි දැක්වීමේදී ඇය කියු අදහසක්. මේ කවුද? මෑය තමයි පුරා වසර 40ක් අකණ්ඩව දරු දැරියන්ට සංගීත ඥානය රසිකත්වය ලබා දෙන මෙරට එකම සංගීත ගුරුවරියයි. අදටත් ඇය දරු දැරියන් සෙවනේ රැඳෙමින් ඔවුන්ට සංගීත අධ්‍යාපනයත් හොඳ රසිකත්වයක් පුරුදු කරන්නේ හැමෝටම ආදර්ශයක් ලබා දෙමින්. මෑය තමයි ජනතාවගේ ගායිකාව ලෙස කාගෙත් ආදරයට පාත්‍ර වූ මෙරට වැඩිමම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස ජනාධිපති සරසවි සම්මාන දිනු ප්‍රථම සංගීත අධ්‍යක්ෂකවරියයි. ඇය වෙන කවුරුකුත් නොව ආචාර්ය නන්දා මාලිනියයි.